පහුගේ දවස්වල ජාතික ජන බලවේගය විසින් ඔවුන්ගේ තාක්ෂණ ප්‍රතිපත්තියක් එඩි දැක්වා. ඒ තාක්ෂණ ප්‍රතිපත්තියේ එක කරුණක් සඳහන් වෙලා තිබ මේ තාක්ෂණ ක්‍රියාවලින් වෙනුවෙන් දළදේශ නිෂ්පාදිතයෙන් 1%ක් වෙන් කරනවා කියලා. දැන් රජයට එහෙම වැඩපිළිවෙලක් තියෙනවද? රජය මේ වෙලාවේදී එහෙම මොකක් හරි වැඩපිළිවෙලක් කරමින් ඉන්නවද? කොහොමද ඒ තත්ත්වයේ රජයේ? ඇත්තටම දෙසැම්බර් මාසයේ ජනාධිපතිතුමා 2024 ආයවැය තුලින් අපේ අමාත්‍යාංශය සඳහා පරේෂණ හා සංවර්ධනය සඳහා වැඩිම ආයෝජනයක් එහෙම නැත්නම් මුදලක් වෙන් කරන්න කටයුතු කරා. ඒ සඳහා බිලියන 6කට කිට්ටු මුදලක් වෙන් කරලා තියෙනවා. ඉතින් දැන් මේකේ එක පැත්තකින් අපි බැලුවාම දැන් 100%ක් වෙන් කරන්න කියනවා පරේෂණ සහ සංවර්ධනය වෙනුවෙන්. 100%ක් වෙන් කරන්න කියන අතරම ඉතින් අද දවසේදී ආරම්භ කරලා තියෙනවා මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග. ඉතින් අපි අහන්න කැමති ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුලින් දැන් ඉල්ලන්නේ රාජ්‍ය සේවයේ සියලුම සේවකයන්ට 20,000ක පමණ වැටුප් වර්ධකයක් තමයි ඉල්ලීම කරන්නේ. එහෙම වුණොත් අපේ රටේ වර්ෂයකට බිලියන 376ක පමණ වියදමක් දරිය යුතුයි. ඒක 376ක් දරනවා කියන්නේ මම හිතන්නේ මේක දළදේශයේ නිෂ්පාදනය අපි GDP එකෙන් 1.5%. ඉතින් අරකේ 1%ක් වැඩි කරන්න එක පැත්තකින් කියනවා. අනිත් පැත්තෙන් 1.5%ක් වැඩි කරලා padi දෙන්න කියලා කියනවා. මෙවැනි ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා 1%ක් එක පැත්තකින් පරේෂණ සහ සංවර්ධන වලට තාක්ෂණයට වෙන් කරන්න කියලා කටයුතු කරන ගමන් අනිත් පැත්තෙන් මේ මැතිවරණයක් ලං වෙලා උද්ඝෝෂණය කරනවා. එහෙම නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන තියනවා. දරුවන්ට අධ්‍යාපනෙත් නැති තත්ත්වයට ඇවිල්ලා තියනවා 20,000ක් වැඩි කරන්න කියලා. ඒකේ අවසාන ප්‍රතිඵලය සාමාන්‍ය ජනතාවට එන්නේ දැන් IMF එකෙන් කියලා තියෙන ආකාරයට මේ වර්ෂය තුලදී මාස දෙකක් තුනක් ඇතුළත අපේ රටේ ජනතාව අසරණ වෙලා ඉන්න ජනතාව සඳහා බිලියන 11ක පමණ මුදලක් වෙන් කරන්න කියලා ඉවිල්ලා නිර්දේශ කළා තියෙනවා. ඉතින් මේ ඒක නතර කරන්නද මේ විපක්ෂයේ මගින් කටයුතු කරන්න කියන එක අපි අහන්න කැමති. එක එක දේශපාලන පක්ෂවලට ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රායෝගිකව මේවා කරන්න පුළුවන් දේවල්ද කියන එක තමයි අපි විශේෂයෙන්ම අහන්න කැමති.